රටේ ජනතාවට විදුලි මිල වැඩි කිරීම දරා ගන්න බැරි තත්ත්වයකට අද බිහි වෙලා තිබෙනවා. දැන් ඕකේ පීඩනය වැඩියෙන් මෙන්නේ බිල නිවසට ලැබෙන අවස්ථාවේ. ඉතින් ඒ නිසා අපි දන්නවා දුෂ්කර තත්ත්වයක රටම තියෙන්නේ. නමුත් මේ තත්ත්වය තුළ මේ මිනිස්සුන්ගේ කරපිට පැටවෙන මේ දරිද්‍රතාවය අසහනය මේවට යම් විසඳුමක් අවශ්‍යයි. ඒ වගේම විදුලි බිල වැඩි කිරීම ඇත්ත වශයෙන්ම ජන සමාජයේ පුංචිම මනුස්සයට තමයි වැඩියෙන්ම වැඩිලා තියෙන්නේ. ඒ වගේම කර්මාන්ත ශේෂ්ත්‍රය, සංචාරක ශේෂ්ත්‍රය. ඒ නිසා කරුණා කරලා මිනිසුන්ට සහනයක් ලබා දෙන ආකාරයට මේ කර්තව්‍ය කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ගරු සභානායකතුමා කලින් යෝජනා වෙලා තිබ්බ අඩු ආදායම් ලාභීන්ට දීමනාවක් දෙන්න කියලා. ඔබතුමා දන්නවනේ. විදුලි බිලේ වැඩිවීම සම්බන්ධයෙන් ඒ පිළිබඳව අපි 29 වෙනි දින දිනක විවාදයක් දීලා තිනවා. ඊට අමතරව දැන්ට රිවයිස් බජට් එක අපි මේ න්‍යායපත්‍රයට ඇතුළත් කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. එතකොට 30 31 12 බොහෝ දුරට ඒ රිවයිස් බජට් එකේදී සහන ලැබිය යුතු කණ්ඩායම් වලට සහන ලබා දීමේ වැඩපිළිවෙලකුත් දැන්ට සාකච්ඡා කරමින් පවතිනවා. මම හිතන්නේ එතකොට පුළුවන් ඔබතුමා අද අවධානයට යොමු කරපු කාරණය විශේෂයෙන් අඩු ආදායම් ලාභීන්ට මේ විදුලි බිල සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන යම් පියවරක් ගන්න කටයුතු කරමින් පවතිනවා.